destruction of... Thank you so much. They haunt you. Sliding doors? ආයිබෝන් කියලා පිළිගන්නවා සාගා ෆිල්ම් ක්ලබ් එක එකතු වෙලා ඉන්න සියලුම දෙනාවම. අදත් අරගෙන ආවේ 2022 රිලීසුණු අලුත්ම ටීවී සීරීස් එකක්. IMDb වාර්තාවේ 6.8ක් වගේ ඉහළ අගයක් අරන් තියෙන කොමඩි කියන කැටගරි එකට වැටෙන සුපිරි ටීවී සීරීස් එකක් මේක. මේකේ නම වෙන්නේ Man Was B. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙන්නේ ජොනි ඉංග්ලිෂ්. ස්ට්‍රයික් අගේන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ඩේවිඩ් කර්දින්. කතාවේ ප්‍රධාන චරිතය රංගපාන රෝවන් ඇඩ්කින්සන් හා විලියම් ඩේවිස් එකතු වෙලා තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට හැරුණොත් අපි කවුරුත් දන්න මිස්ටර් බීන් චරිතය රඟපෑ රෝවන් ඇඩ්කින්සන්, ජිං ලුසි, ජූලියන් රයින්ටට්, ක්ලෝඩ් බ්ලැක්ලි වගේ නළු නිළියන් රසක් රංගනයෙන් දායක වෙනවා. ස්පොයිල් කරගන්න අකමැති යාළුවන්ට කෙටියෙන් කියන්නම් මේකේ විස්තරේ. ට්‍රෙවර් බින්ග්ලි කියන පුද්ගලයා ගයක් බලා ගන්න අතරේ ඒ ගෙදරට ඇතුළු වන මීමැස්සෙක් නිසා මුළු ගේම විනාශ වෙලා ට්‍රෙවර්වත් හිරේ විලංගුවට වැටෙන තැනටම මහා විනාශයක් කරගන්න හොඳට හිනා වෙන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේම මේකේ අවසානය කවුරුත් හිතන තැනක නෙමෙයි තියෙන්නේ. හැමෝම පුදුම වෙන අවසානයක් තියෙන ටීවී සීරීස් එකක්. එහෙනම් දැන්ම වීඩියෝ එක කට් කරලා ගිහිලා සීරීස් එක බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. ලොකු පොඩි කාටත් රස විඳින්න පුළුවන් මේක කතා අඩු ටීවී සීරීස් එකක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කතාව පටන් ගන්න උසාවී තීරණයක් බලාපොරොත්තු වෙන ඉන්න පුද්ගලයෙකුගේ රූප රාමුවකින්. බලාපොරොත්තු කඩවීම, දුක, බය පිරුණු මුහුණක් එක්ක තමයි මෙයා ඉන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් නඩුකාරයාගේ තීන්දුව ප්‍රකාශ කරනවා. ට්‍රෙවර් බින්ග්ලි චෝදනා 14ක් යටතේ වරදකරු වෙලා තියෙනවා. අනතුරුදායක ලෙස රිය පැදවීම, මිල කළ නොහැකි සිතුවම් විනාශ කිරීම, දේපල හානි කිරීම, නිවෙස් ගිනි තැබීම වගේ වැරදි ටික ප්‍රකාශ කරනවා. මේක අහගෙන ඉන්න ජෝඩුවක් හුඟක් සතුටු වෙනවා කියලා අපිට පෙන්නනවා. මේ තීන්දුව එයාලා බලාපොරොත්තු වුණු එකක් වගේ තමයි අපිට පේන්නේ. ට්‍රෙවර්ගේ වයිෆ් හා දුව කියලා හිතන්න පුළුවන් දෙන්නෙක් දුක් වෙනවා කියලා අපිට පෙන්නනවා. අන්තිමට නඩුකාරයා අහනවා අවසානයේට කියන්න දෙයක් තියෙනවද කියලා. ට්‍රෙවර් හුඟක් කනගාටුවෙන් කියනවා මට ගොඩක් සමා වෙන්න එක මීමැස්සෙක් හිටියා කියලා. කියනකොටම අපිව ෆ්ලෑෂ් බෑක් එකකින් කතාවේ මුලට අරගෙන යනවා. ඔන්නේ නම් Man Was B එපිසෝඩ් එක මේ විදිහට අපි පටන් ගන්නවා. ඔන්න ධනවත් පවුලක් ඉන්න වත්තට මීමැස්සෙක් පියාඹගෙන එන රූප රාමුකෙන් තමයි සීන් එක පටන් ගන්නේ. ගෙදර අය හරි හදිසියකින් බඩු මුට්ටු ලෑස්ති කරනවා. ඒක නිකන් ටික දවසක් ගෙදරින් පිට වෙලා ඉන්න වගේ දෙයකට කියලා අපිට පේනවා. එතනදි ගෙදර කාන්තාව නීනා අහනවා ඕලෑන්ඩෝ කෝ කියලා. ක්‍රිස්ටියන් එහෙමත් නැත්නම් ඇගේ සැමියා කියනවා ඕලෑන්ඩෝ එන්නේ නැහැ, එයා වෙනුවට වෙන කෙනෙක් එනවා කිව්වා කියලා කියනවා. එතකොටම කවුරු හරි ගෙදර බෙල් එක ගහනවා. අර එනවා කිව්ව කෙනා ගේට් එක ළඟට ඇවිල්ලා ඉන්නවා. එතකොට එයා ළඟට මීමැස්සෙක් තියාඹලා එනවා. මිනිහා නිකමට වගේ ඌව එලවනවා. එතකොටම නිනා ගේට් එකේ කැම් එකට කතා කරනවා. නමුත් ආපු කෙනා අනෙක් පැත්ත හැරිලා මීමැස්සව එලවන එක තමයි කරන්නේ. නිනා හෙලෝ කිව්වම මිනිහා හැරිලා කතා කරනවා. එතකොටම මෙයා එයාව හඳුන්වලා දෙනවා මම ට්‍රෙවර් බින්ග්ලි හවුස් සිටින් කම්පැනි එකෙන් කියලා. ඔන්න ඉතින් මේ මනුස්සයා ගෙට එන්න කලින්ම ගොංකම ප්‍රදර්ශනය කරනා වගේ ID එක අනෙක් පැත්තට කැම් එකට අල්ලනවා. නිනා බිල්ල හරෝලා ID එක කියවන්න උත්සාහ කරනවා. ඒ වගේම නිනාට මේ මනුස්සයා මේ තරම් අල්ලන්නේ නෑ වගේ කියලා අපිට පෙන්නුම් කරනවා. ඔන්න ඉතින් ගේට් එක ඇරලා ට්‍රෙවර්ව ඇතුළට ගන්නවා. ඔන්න ඉතින් ට්‍රෙවර් මේ ගේ දැකලා පුදුම වෙනවා. ගෙදර දොර ළඟට ඇවිල්ලා කම්පැනි එකේ නම කියලා ලෝගෝ එක දකුණු අත පැත්තෙන් පෙන්නවා. ඒත් ලෝගෝ එක තියෙන්නේ වම් පැත්තේ පපුයි. ඒකෙන් පෙන්නන්නේ මිනිහා තාම කම්පැනි එකට අලුත් පොරක් කියලා. ඔන්න කම්පැනි එකේ පම්පෝරිය කියනකොටම නිනා හැරිලා ගේ ඇතුළට යනවා. ට්‍රෙවර් ඒත් කියනවා. මිනිහා ගෙට ඇතුල් වෙනකොටම අර මීනැස්සා ගේ ඇතුළට එනවා. ගෙදර මිනිස්සු පුදුම කලබලයක් පෙන්නුම් කරනවා ගෙදරින් පිට වෙන. නිනා ට්‍රෙවර්ට ඉක්මනට ගේ ගැන කියලා දෙනවා. දැනගන්න ඕනේ හැම දෙයක්ම මැනුවල් එකේ තියෙනවා කියලා පොතක් දෙනවා. කුස්සිය පැන්ට්‍රියේ ලාච්චු ඇරෙන්නේ ඉන්ෆ්‍රේ වලින් කියලා නිනා ට්‍රෙවර්ට පෙන්නනවා. ටැප් වල වතුර එන්නේ අත්වල ඉරව් වලින් කියලා පෙන්නනවා. වමට ඔන් වෙනවා, උඩට උණු වතුර, පහළට සීතල වතුර කියලා ට්‍රෙවර්ට නිනා කියලා දෙනවා. අන්න එතකොටම ගෙදර දඩෝරිය එනවා. මෙයාගේ නම කප් කේක්. එයා හරි මිත්‍රශීලී කියලා නිනා කියනවා. හැබැයි බල්ලා ට්‍රෙවර්ගේ කකුල් දෙක අසට හොම්බ දාලා ලෙව කන්න ගන්නවා. ට්‍රෙවර්ට බල්ලගෙන් බේරෙන ටිකක් අමාරු වෙනවා. ඒ වගේම බල්ලා නට් වලට එහෙමත් නැත්නම් රටකජු කජු වලට ඇලර්ජික් වෙනවා කියලා ට්‍රෙවර්ට කියනවා. බල්ලට වෙනම කෑම වට්ටෝරුවක් තියෙනවා. ඒකෙන්
පිට කිසිම කෑමක් දෙන්න එපා කියලා නිනා කියනවා. එහෙම නැත්නම් හැමතැනම මේ බල්ලා ජරා කරලා තියෙයි කියලාත් කියනවා. ට්‍රැව හැම එකම තේරුණා කියලා ඔළුව වෙනුවත් මිනිහාගේ හැටියට කිසිම දෙයක් තේරුණේ නැහැ කියලා තමයි අපිට පේන්නේ. බලු කෑම තියෙන කබඩ් එක දොර වහලම තියන්න කියලා නිනා කියනවා. ඒ වගේම බල්ලාගේ කොළ එකේ චිප් එකකින් ඔටෝමැටික් විදිහට දොරේ පහළ තියෙන බලු දොර ඇරෙනවා කියලා ට්‍රෙවර්ට කියලා දෙනවා. ට්‍රෙවර් එල්ලල තියෙන සැරසිල්ලක වගේ එකක ඔළුව වදිනවා. ක්‍රිස්ටියන් කියනවා බලාගෙන මේක ගත්තේ පවුම් 80,000කට කියලා. පේන විදිහට සත පහක එක වටින්නේ නෑ වගේ. මිනිහා ට්‍රෙවර්ව ගරාජ් එකට අරගෙන යනවා. වටින වාහන ගොඩක් එතන තියෙනවා. එතන දින පරණ වාහනේ ගැන අහනවා. ට්‍රෙවර් කියනවා මේක E-type Jaguar එකක් නේද කියලා. ක්‍රිස්ටියන් කියනවා මේක මුලින්ම හදපු E-type Jaguar එක කියලා. අනෙක් පැත්තේ ට්‍රෙවර්ගෙන් අහනවා කීයක් වටිනවද ඇත්ත කියලා. ට්‍රෙවර් මෝඩය වගේ කියනවා 1000,000ක් වටිනවා ඇති කියලා. ක්‍රිස්ටියන් කියනවා පවුම් මිලියන 2ක් කියලා. මේක අහලා ට්‍රෙවර්ට කට උතර නැති වෙනවා. ඊට පස්සේ ක්‍රිස්ටින් ගෙදර ඔටෝ ලොක් සිස්ටම් එක ගැන කියනවා. හැම ලොක් එකම එලාම් එකකට ක්‍රියාත්මක වෙන්නේ කෝඩ් දෙකකින් කියනවා. මතක හිටින්න ප්‍රසිද්ධ නාවික සටන් දෙකක නම පාවිච්චි කළා කියලා ක්‍රිස්ටින් කියනවා. ලොක් එක අරින්න පාවිච්චි කරන්නේ 1748 නාවික සටන මතක් කරලා 1748 කියලා කියනවා. සිස්ටම් එක ලොක් කරන්නේ 1513 නාවික සටන මතක් වෙන්න 1513 කියලා කියනවා. ට්‍රෙවර් ඒක ෆෝන් එකේ නෝට් එකක් දාගන්න හදනවා. ඒත් නිනා කියනවා එපා, ඒ ඔක්කොම මැනුවල් එකේ තියෙනවා කියලා. නිකන් හරි පද්ධතිය ලොකු වුණොත් නිනාගේ වොයිස් එකෙන් කමාන්ඩ් කරන්න පුළුවන් කියලා ක්‍රිස්ටින් කියනවා. නිනා කියනවා ඒත් ඒක මගේ වොයිස් එකෙන් වැඩ කරන්නේ කියලා. හැමදේම මැනුවල් එකේ තියෙනවා කියලා ඒක ඕනේ වෙන්නේ නැහැ කියලා නිනා කියනවා. බල්ලට ලයිබ්‍රරි එක ඇතුළට යන්න තහනම් ඒක ඇතුළේ පුරාතන යුගය ගැන ලියවුණු අත්පිටපතක් තියෙනවා. ඒක මිල කළ නොහැකි පොතක් කියලා කියනවා. උඩ තත්ත්වයේ නිදන කාමරයත් බල්ලට තහනම් කියලා කියනවා. ඊට පස්සේ ට්‍රැවර්ට නවතින්න තියෙන කාමරේ එයාට පෙන්නවා. ඔන්න දෙන්න පිටත් වෙන්න ලෑස්තියෙනවා. අන්තිමට නිනා අහන ඔයා මීට කලින් මේ වගේ වැඩ කරලා තියෙනවා නේද කියලා. ට්‍රැවර් කියනවා නෑ, ඇත්තටම මම කම්පැනි එකට අලුත් කියලා. මේක අහලා නිනාට හිණ යනවා. එයා අපව අහනවා ඔයා මීට කලින් ගෙවල් බලා ගන්න වැඩ කරලම නැද්ද කියලා. මිනිහා කිසි ගාණක් නැතුව මේ වගේ වැඩ නම් කරලා නෑ කියලා කියනවා. ඒත් බය වෙන්න එපා, මනහත් ගයක් තියෙනවා කියලා මිනිහා කියනවා. මේ වෙලාවේ නිනාව කරකෝලක් අතෑරියා වගේ වෙනවා. කොහොම හරි නිනා යන්න ලෑස්ති වෙලා අල්මාරිය එයාගේ ජැකට් එක ගන්න හදනකොටම මං අරන් දෙන්නම් කියලා ට්‍රැවර් පැනලා දෙනවා. ජැකට් එක ගන්නකොටම ඇතුළේ තිබිලා බෝල වගේක් දාලා තිබුණු පෙට්ටියක් වැටිලා බෝල ටික පොළොව පුරා යනවා. ඕන ඉතින් ට්‍රැවර් වැඩ පටන් ගත්තා කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. මිනිහට අන්තිමට කියන්න ඉතුරු වුණේ සෝරි කියලා විතරයි. නිනා පිටත් වෙනකොටත් එයාට ට්‍රැවර්ව එච්චර ෂුවර් පාටක් පේන්නේ නැහැ. ඔන්න ට්‍රැවර් ලයිබ්‍රරි එකේ දොර වහලා එතනින් යනවා. ඒ තරම් වැටුණු එක බෝලයක් දොරට හිර වුණු නිසා දොර ලොක් වෙන්නේ නැහැ. ගේ ඇතුළ ගැන පොඩ්ඩක් බලලා ට්‍රැවර් එයා කැමති කප් කේක් එකක් ටේබල් එක උඩින් තියලා මැඩි එහෙමත් නැත්නම් එයාගේ දුවට කෝල් එකක් ගන්නවා. එතකොටම අර ගේ ඇතුළට ආපු මීමැස් ඇවිල්ලා එයාගේ කප් කේක් එක උඩට එනවා. ට්‍රැවර් දුවට වොයිස් මේල් එකක් දෙන ගමන් අර මීමැස්සව එලවනවා. ටික ටික එහාට ගිහින් අන්තිමට ෆෝන් එක කනේ තියාගෙනම මීමැස්සව එලවන පාර අසවැදිලා පැරණි පිළිමයක් හිම වැටිලා ඔළුව කැඩිලා යනවා. මිනිහට දෙලෝරක් දෙනවා. කෝල් එක කට් කරලා පිළිමය අතට අරන් ගොඩ නාන්න විදියක් හිතේ ඉදා ගම් හොයනවා. පැන්ට්‍රි එකේ දොරවල් අරගන්න බැරුව ලාච්චු ඇද ඇද බලනවා. මතකනේ ඒවා ඉන්ෆ්‍රාරේ වලට තමයි වැඩ කරනවා කියලා නිනා කිව්වේ. අන්තිම මොහොතේ මැනුවල් එක මතක් වෙනවා. ඒක පෙරලලා යන්තම් ක්‍රමයේ හොයා ගන්නවා. ඒත් හැම දොරකටම ඒක සෙට් වෙන්නේ නැති වෙනවා. මේ වෙලාවේ වත්තේ වැඩ කරන කෙනා තනකොළ කප කප ඉන්නවා. ඒව දැකලා ට්‍රැවර් නිකන් අත කබඩ් බීදානවා වගේ වනන්න ගන්නවා. අන්තිමට තනකොළ කපන කෙනාටත් නිකන් අත වනනවා වගේ රඟපානවා. එයාත් මෙයාට අත වනලා එයාගේ වැඩේ කරනවා. අත් දෙක පුළුවන් තරම් එහෙට මෙහෙට වනලා බැලුවත් ලාච්චුවක්වත් ඇරෙන්නේ නැහැ. අන්තිමට වෙන කාමරයක ලාච්චුවක තිබුණු ගම් එකක් මෙයාට ලැබෙනවා. ඊට පස්සේ ඒක දාලා පිළිමේ ඔළුව අලවනවා. අලවලා තිබ්බම ඔළුව නිකන් වැටෙන්න වගේ යනවා. ඊට පස්සේ ගම් බේරෙන්න කියලා ඩ්‍රයර් එකක් ගෙනල්ලා ෆුල් දාලා අල්ලනවා. පිළිමේ ඔළුව ගැලවිලා විසි වෙලා යනවා. කප් කේක් එක කියන්නේ බලු තඩිය එක පාරටම පැනලා ඔළුව අරන් දුවනවා. ට්‍රැවර් බල්ලව හොයාගෙන උගින් ඔළුව ගන්න ට්‍රයි කරනවා. කොහොම හරි බල්ලට වැඳලා වගේ බල්ලගේ කටින් ඒක ගන්නවා. ඊට පස්සේ පිළිමේ සෙට් කරලා හෙමීට තියනවා. ආපහු දුවට වොයිස් මේල් එකක් දාලා
පැන්ට්‍රි කබඩ් එක ළඟට ඇවිත් ට්‍රැව ඔළුව කහනකොටම පැන්ට්‍රි දොරක් ඇරෙනවා. මිනිහා හිතන්නේ අත ඔළුව අල්ලනවා වගේ හැඩයට තමයි දොරවල් ඇරෙන්නේ කියලා. පහළ ලාච්චුවක් අරින්න ට්‍රැව බිම ඉඳගෙන ඔළුවට අත තියනවා. හිතපු විදිහටම දොර ඇරෙනවා. ඒ ලාච්චුවෙන් පෑන් එකක් අරන් උඩ කබඩ් එකෙන් ගත්ත පීඑන් හැම් ටින් එකක් කඩලා පෑන් එකට දාලා රත් කරන්න හදනවා. ගෑස් ලිප් සෙට් එකෙන් එක ලිපක තියලා මැනුවල් එක අරන් වෙන ලිපක් උඩින් තියනවා. හැබැයි මිනිහා ලිප් වලින් පත්තු කරන්නේ මැනුවල් එක තියපු ලිප. එළියට නොපෙනුනත් මැනුවල් එක යටින් ලිප පත්තු වෙනවා. පෑන් එකට හැන්දකුත් දාලා පෑන් එක රත් වෙනවා කියලා හිතාගෙන මිනිහා ඔන්න හැඳි ගන්න ගන්නවා. මේ වෙලාවේ මීමස් ඇවිත් අර කඩපු පීඑන් හැම් ටින් එක උඩට වහනවා. ට්‍රැවෝ එලවනවා. පැන්ටි ටොප් එක උඩට ඇවිත් මේ මීමස්ස වහනවා. ට්‍රැවෝ ඊට පස්සේ ප්ලාස්ටික් කප් එකකින් මීමස්ස වහනවා. වහලා ආපහු රත් වෙන්නේ නැති පත් වෙලා නැති ලිපේ තියෙන පෑන් එක කූරු ගන්න ගන්නවා. මේ වෙලාවේ මීමස්ස අර කප් එක හිමීට තල්ලු කරගෙන පැන්ටි ටොප් එක අයිනටම කප් එක අරගෙන යනවා. මෙතනදී අපිට හොඳම මෝඩයා කවුද කියලා හොඳටම පේනවා. ට්‍රැවල් නිකුමට පිටිපස්ස බලනකොට කප් එක පේන්නේ නැහැ. මිනිහා බලනකොට ඒක පැන්ට්‍රි එක කොනටම ගෙනල්ලා මීමැස්ස මාරු වෙලා. ඔන්න ට්‍රැවල් ලිපේ වැඩේ පැත්තකට දාලා මීමැස්ස හොයන්න යනවා. අමතක කරන්න එපා ලිප පත්තු වෙන්නේ මැනුවල් බුක් එක තියෙන තැන තමයි කියලා. මෙයා මීමැස්ස එළියට ගියා කියලා හිතලා ස්ලයිඩින් ඩෝ එක වහනවා. ඒත් අපිට පේන්නේ මීමැස්ස ගේ තිබුණු මැටි භාජනයක් ඇතුළේ ඉඳලා එළියට එනවා. ට්‍රැව ආපහු ඇවිත් භාජනේ හැඳින් ගන්නකොට තමයි තේරෙන්නේ මෙච්චර වෙලා ගියත් රත් වෙලා නැහැ කියලා. පොඩ්ඩක් යටින් ලිප දිහා බලන්නවත් නැතුව තව ටිකක් දැල්ල වැඩි කරනවා. මැනුවල් එකට තවත් ගින්දර වැඩි වෙනවා. මේ වෙලාවේ මීමැස්ස කප් කේක් ඒකෙවි දඩෝරියලගෙන් යනකොටම කප් කේකුගේ පස්සෙන් එලවන්න ගන්නවා. මීමැස්ස ඒ පාර අර බෝල හිර වෙලාට වැහුනේ නැති තොරෙන් ලයිබ්‍රරි එකට රිංගනවා. දුවගෙන ආපු වේගෙට කප් කේක් රූම් එක ඇතුළටම යනවා. හිර වෙලා තිබුණු බෝලේ පිසි වෙලා දොර ලොක් වෙනවා. ඔයාලට මතක ඇතිනි මේ රූම් එක බල්ලට තහනම් කලාපයක් කියලා තමයි නීනා කිව්වේ. නිකමට අපු සද්දෙට ට්‍රැව බලනකොට බල්ලා රූම් එක ඇතුලේ. මිනිහා රත් වෙනවා. දොර අරින්න බලනකොට දොර ලොක් වෙලා. ඔන්න ඉතින් බල්ලා ඇතුලේ පිස්සු නටන්න ගන්නවා. දොර අන්ලොක් කරන කෝඩ් එක මිනිහට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන්ටම කියා ගන්නවා කෝඩ් එක තියෙන මැනුවල් එකේ කියලා. ඒ පැත්ත බලනකොට මැනුවල් එක මහා ගිනි ජාලාවක ගිනි ගන්නවා. දඩබඩ ගාලා ලිප ළඟට ඇවිත් ඔළුවට අත නවලා ලාච්චුවක් අරගෙන ඒකෙන් ග්ලව්ස් දෙකක් අරන් සිංක් එකට මේ ගිනි ගන්න පොත දාලා ටැප් එක ඕන් කරන්න අත එහෙට මෙහෙට වැළුවත් ටැප් එක ඔන් වෙන්නේ නැහැ. මේ ඔක්කොම කරන වෙලාවේ පොත තව තවත් ගිනි ගන්නවා. පුළුවන් තරම් අත වනලා වනලා අන්තිමට ෆ්‍රිජ් එක ඇරලා වතුර එකක් අරගෙන ගහලා ගින්න නිවනවා. එතන පොතක් කියලා දෙයක් පේන්නේ නැහැ. පොත පොත් කාලක් වගේ අඟුරු වෙලා ඉතුරු වෙලා තියෙනවා. මැනුවල් එක අරන් කෝඩ්ස් ටික හෙව්වත් ඒකේ අකුරු කියවන්න තරම් ඉතුරු වෙලා නැහැ. ට්‍රැවල් ආපහු ලයිබ්‍රරි රූම් එක ළඟට එනවා. මීමැස්ස වල්ලන්න බල්ලා ඒක ඇතුළේ දේවනක් කරනවා. ඊට පස්සේ තමයි ට්‍රැවල් හරියටම මීමැස්සව කාමරේ ඉන්නවා දකින්නේ. ඌ ට්‍රැවල් ළඟටම ඇවිත් වීදුරු ළඟ ට්‍රැවල්ගේ මූණට මූණ ඉන්නවා. ට්‍රැවල් ඌ දිහා බලාගෙන ඉන්න ගමන්ම මෑන් වොස් බීසී ඉරිස් එකේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් එපිසෝඩ් දෙකත් අරගෙන ඉක්මනින්ම හමු වෙන්නම් කියලා අපි සමුගන්නවා. ජය වේවා. ගිහින් එන්නම්.